At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. ඊයේ රාත්‍රී 10ට පමණ ජාලිය වික්‍රමසූරිය මහතා විදේශගතවීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව ජාලිය වික්‍රමසූරිය මහතා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ජාලිය වික්‍රමසූරිය මහතා ඇමරිකාවේ මෙරට තානාපති ලෙස කටයුතු කළ සමයේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් 3,32,000කට ආසන්න මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය කිරීම සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය එම විමර්ශනය සිදු කරනවා. ඒ අනුව අද අධිකරණය වෙත ඉදිරිපත් කරනු ජාලිය වික්‍රමසූරිය මහතා ලබන දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාකාරගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ. මේ අතර පසුගිය නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම තුළින් අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද තීරණය කළා.